Unde-i sadul care a părut? Samanta Chakravalesu Atra Gacchantu Devata Saddhamman Munirajas Sunantu Sagg Dhammasavana kalo ayam vadanta Dhammasavana kalo ayam vadanta Dhammasavana kalo Namo tassa bhagavato arahato sammāsambuddhassa Namo tassa bhagavato arahato sammāsambuddhassa Namo tassa bhagavato arahato sammāsambuddhassa Tam kimanyasi pananjani ide kaccho mata pitunnam hetu Adam chari visam chari asa tamenam Adam chariya hetu nirayam nirayapala upasankameyum Labeya nuko so aham ko matu pitunnam hotu Adam chari visam chari ahosin mamam nirayam niraya padati mata pitaro va panas labeyum isu ko amma kam hetu Adam chari visam chari ahosi manam nirayam nirayapalati ti Sraddhakami vasanavanta pinvatne අපි හැමදෙනාම දැන් සූදානම් වන්නේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා ඔබගේ ජීවිතයත් අපගේ ජීවිතයත් ප්‍රඥාවෙන් ආලෝකමත් කරගෙන මේ දුක් විඳින සසරින් ගැලවීම පිණිස අවශ්‍ය කරන මාර්ගදායි කුසලයක් වඩන්නටයි අප මේ සූදානම් වන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ පින්වත්නි මේ සසර දුකෙන් අත මිදීම පිණිස ප්‍රඥාව දියුණු කර ගැනීම පිණිස සියලු දන් අතරින් ප්‍රමුඛතම දානේ හැටියට තථාගතයන් වහන්සේ දේශනා කළේ ධර්ම දානමය පින්කම. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ යමෙක් ධර්මානුශාසනා කරනවා නම් එය අමෘතය දුන්නා හා සමානයි කියලා.
මීටත් වඩා දෙයක් නැති නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ පින්වත්නි ධර්මශ්‍රවණය කරන එකත් ඒ වගේම ධර්මයේ දේශනා කරන එකත් අනන්ත ප්‍රමාණ කුසල් වැඩෙන පින්කමක් කියලා. හැබැයි ධර්මානුශාසනාවකින් කුසල් වැඩෙන්නේ කොහොමද? බණ අහනවයි බණ ඇහෙනවයි කියන කාරණා දෙකක්. ඔබ මෙතන වාඩි වෙලා ඉන්න නිසා මේ ශාලාවේ ශබ්දය ඔබට ඇසෙන නිසා ඔබට ඇහෙනවා වෙන්න පුළුවනි. හැබැයි ඕහිත සෝතෝ ඔබ මේ කෙරෙහිම කන් යොමු කරගෙන ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒක ඇහෙනවා විතරක් නෙවෙයි අහනවා. තමන්ට දැනෙනවා. තමන් මෙනෙහි කරනවා. තමන්ගේ හිතට ගලපා ගන්නවා. තමන්ගේ ජීවිතය සකස් කරගන්න අදිස්ථාන කරගන්නවා. ඒ ධර්මය තමන්ගේ හිතේ ධාරණය කරගන්නවා. ඇහුවා ධාරණය කරගත්තා. ඊට පස්සේ තමයි ඒ අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ පින්වත් පිරිසත් ඉතාම හොඳින් මං අද දවසේදී මහා කැපකිරීමක් කරලා පන්සලට ආවේ කුසල් වඩන්නයි. ඒ නිසා කුසල් වඩන්න ආපු මම මගේ කාලය අපතේ යවා ගන්න නැතුව මම මේ කාරණාව මේ වෙලාවේදී නිවැරදිව මේ ක්‍රියාවේ යෙදෙමින් කුසල මානසිකාරයන් මගේ සිත් තුළ දියුණු කරගෙන මගේ ධර්මඥානෙ දියුණු කරගෙන මම මේ අවිද්‍යා අන්ධකාරයෙන් මදක් හෝ මිදෙන්නට අවශ්‍ය කරන පදනම සකස් කර ගන්නවා කියලා තම තමන්ටම අවවාද කරගෙන දැඩිසේ මේ ධර්මය ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නට ඕන. මම අද මේ පින්නතුන්ලාට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ අහලත් ඇති ඒ වගේම තමන්ගේ ජීවිතයට ඉතාම වටිනා තමන්ගේ ජීවිතයට ගලපගන්න වටිනා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව ඇතුළත් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ බ්‍රාහ්මණ වර්ගයේ ධනංජානී කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍රයට ධනංජානී කියන නම වැටුනේ ධනංජානී බ්‍රාහ්මණයාට ධනංජානී බ්‍රාහ්මණයා අරමුණු කරගෙන දේශනා කළ නිසා පින්වත්නි මේක ධනංජානී කියලා මේ සූත්‍ර දේශනාවට නම් වැටුණා. මේ සූත්‍ර දේශනාව සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරපු කොටසක්, එවගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු කොටසක්. ඒ නිසා මේ දෙදෙනා වහන්සේම දේශනා කළ ධර්මයක් හැටියට තමයි මේ ධනංජානී සූත්‍රය අපේ සූත්‍ර සාහිත්‍යයේදී අපට මුණ ගැහෙන්නේ. මතක තියාගන්න මේ සූත්‍ර දේශනාව දේශනා කරන්න ඉස්සරලා මේ සූත්‍ර දේශනාවෙන් බලාපොරොත්තු වෙනවා පින්වත්නි ජීවිතේ හරි හොඳ පාඩමක්. මොකද්ද පාඩම? කෙනෙකුගේ චුතිසිතය, එහෙමත් නැත්නම් අපේ අවසාන වෙලාවේදී ඇතිවෙන හිතර කියන චුතිසිත කියලා. මරණාසන්න මොහොතේදී අපට ඇතිවෙන සිතර කියන්නේ චුතිසිත. ඊට පස්සේ එතනින් පස්සේ ඇති වෙන සිතර කියන්නේ ප්‍රතිසන්දි සිත. නැවත භවයක් අල්ලන තැන, භවයක පිහිටන තැන. එතකොට කෙනෙකුගේ චුතිචිත යම් විදිහකින් උපක්‍රමශීලීව වෙනස් කරන්න පුළුවන්. කෙනෙකුට මරණාසන්න මොහොතේදී යම් විදිහකින් ගතිනිමිති පහළ වෙලා කටයුතු කළොත්, ගති නිමිති කියලා කියන්නේ යන තැන යන ගතිය පිළිබඳව තියෙන නිමිති කෙනෙකුට පහළ වෙන්න පුළුවන්. එහෙම ගති නිමිති පහළ වුණොත් ඒ ගති නිමිති යම් විදිහකින් වෙනස් කරන්න පුළුවන් වෙනවා. මේන් කියවෙන්නේ හැම කෙනාටම හැම තැනටම ඒක සාධාරණයි කියලා. මොකද හැම දිනාගම කර්ම වෙනස් කරන්න බෑ. හැබැයි යම් විදිහකින් කෙනෙකුට දහමක් දියුණු කරපු කෙනෙකුට, ගුණ ධර්මයක් වඩපු කෙනෙකුට පින්වත්නි මේ ගති නිමිති නැත්නම් යන තැන පිළිබඳව තියෙන අදහස
යම් විදිහකින් වෙනස් කරන්න පුළුවනි. මා විශේෂයෙන්ම මේ සූත්‍ර දේශනාව තෝරා ගත්තේම පහුගිය සිල් වැඩසටහනේදී කෙනෙක් අසා තිබුණා ප්‍රශ්නය. ස්වාමීන් වහන්සේ මෙතන ඉන්නවද දන්නේ නැහැ. ඒ ප්‍රශ්නය අහපු කෙනා ස්වාමීන් වහන්සේ පුළුවන්කම තියනවද සීල සමාධි ප්‍රඥා නැත්නම් දාන ශීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා වැඩිම හැර වෙනත් ක්‍රමවේදයක් තියනවාද සතර අපායට නොවැටී ඉන්න පුද්ගලෙක් සතර අපායට නොවැටී ඉන්න වෙනත් ක්‍රමවේදයක් තියනවාද දන් සිල් භාවනා කියන වැඩපිළිවෙල හැර කියලා ප්‍රශ්නයක් විමසලා තිබුණා. මොකටද අහන්නේ? මේ හතර අපායට නරක තිරිසන් ප්‍රේත අසුර කියන සතර අපායට නොවැටෙන්න වැඩපිළිවෙලක් මේ ධර්මයේ තැනක තියෙනවද කියන ප්‍රශ්නය. ඉතින් මා කල්පනා කළා එදා අපට උත්තර දෙන්න වෙලාවක් තිබුණ නැහැ මේ ප්‍රශ්නයට. ප්‍රශ්න දෙකයි තුනයි හෝ මගහැරුණේ. ඉතින් එක ප්‍රශ්නයක් ඕක. ඒ නිසා ඔය ප්‍රශ්නය අරලා මම කල්පනා කළා අද මේ උදෑසන ධර්ම දේශනාව මේ ආකාරයෙන් සිද්ධ කළොත් හොඳය කියලා. දැන් ඔබට මා සඳහන් කළා පින්වත්නි, කෙනෙකුගේ උපක්‍රමශීලීව අවසන් සිතුවිල්ල වෙනස් කරන්න පුළුවන් කියලා. කෙනෙකුට මරණාසන්න මොහොතේදී යම් යම් ගති නිමිති පහළ වෙන්න පටන් ගන්නවා. ගති නිමිති පහළ වෙනවා යන ගතිය පිළිබඳව. දැන් දේශනාවීම සඳහන් වෙනවා කෙනෙක් මරණාසන්න මොහොතේදී කියනවා නම් අනේ මට සුදු ආලෝක පේනවා, සුදු පාට ආලෝක පේනවා, මට සුදු ආලෝක මේ ආලෝක ධාරාවන් මගේ මේ වගේ රශ්මීන් මට පේනවා කියලා මරණාසන්න මොහොතේ ඉන්න කෙනෙක් නිතර කියනවා නම් මතක තියාගන්න එයා ආපහු යන්නේ දිව්‍ය ලෝකෙට. දිව්‍ය ලෝකෙට යන්නයි එයාගේ මේ ගති නිමිති පහළ වෙලා තියෙන්නේ. යම් කෙනෙක් අඳුරු පොළපැහැති ආලෝකයක් තමයි මට පේන්නේ කියලා නිතර කියනවා නම් මතක තියාගන්න එයා යන්නේ අසුරනිකායට, අසුර ලෝකයටයි එයා යන්නේ. ඒ වගේම යම් කෙනෙක් කහපැහැති ආලෝක පේනවා කියලා කියනවා නම් එයා යන්නේ පින්වත්නි නිරයට යන්නේ, නිරයට යන කෙනෙක්. යම් කෙනෙකුට අවසාන මොහොතේදී නිල් පාට මට පේන ආලෝකේ මහා නිල් පාට අඳුර නිල් පාට ආලෝකයක් මාතරව විහිදලා මට පේනවා කියලා කවුරු හරි කිව්වොත් මතක තියාගන්න හිමුනොත් එයා යන්නේ තිරිසන් ලෝකෙට. ඒකට ගෝණ කරන ගතියයි මේ පහළ වෙලා තියෙන්නේ. යම් කෙනෙක් කියනවා නම් මට රතු ආලෝක ධාරා පේනවා කියලා, රතු ආලෝක ධාරා පේනවා කියලා කවුරු හරි කිව්වොත් ඒ රතු ආලෝක ධාරා පේනවා කියලා කියන්නේ පින්වත් ප්‍රේත ලෝකෙටයි යන්නේ. ප්‍රේත ලෝකෙට ඕන කරන ඒ ගතිය තමයි යාගේ සකස් වෙලා තිබෙන්නේ. ඒ වගේම පින්වත්නි දම්පාට ආලෝකේ නිරයට. එතකොට යම් කෙනෙකුට කහපාට ආලෝකයක් පේනවා නම් මනුස්ස ලෝකෙට. ඒ තමයි ආපහු මනුස්ස ලෝකෙට එන කෙනෙක්. ඉතින් මේ විදිහට යම් යම් කෙනාට ගති නිමිති පහළ වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබ මරණාසන්න කෙනෙක් දැකලා තියෙනවා නම්, මරණාසන්න කෙනෙක් අසලෝම ඉඳලා තියෙනවා නම් ඔබ මේ පිළිබඳ අත්දැකීමක් ඇති මම දන්නේ ඔබට තියෙනවාද කියන එක. හැබැයි පැහැදිලිවම ස්වාමීන් වහන්සේ නමක් විදිහට අපට නම් එවැනි අත්දැකීම් අනන්තව තියෙනවා. මරණාසන්න මොහොතේදී සමහර ඇත්තෝ ගිනි ජාලා පේනවා, මාව ගිනි ගන්නවා කියලා කැහැගාපු අය ළඟට ගිහිල්ලා අපි පිරිත් කියන්න, බණ කියන්න, ආසන්න බණ කියන්න සූදානම් වෙච්ච වෙලාවල් වල ගිනි ගන්නවා ළඟට එන්න එපා කියලා කැහැගාපු අය හිටියා. ධම්මිකපාසක මහත්මාවාගේ බණ කතාවල් වල දෙවියන් සමග කතා බස් කරපු අය, මදක් ඉවසන්න කියලා කතා කරපු අය හිටියා. ඉද මෝදති, පෙච්ච මෝදති, කත පුඤ්ඤෝ, විහත්ත මෝදති කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ පින් කරන මිනිස්සු මෙලවත් සතුටු වෙනවා, පරලොවත් සතුටු වෙනවා, දෙලොව සතුටු වෙනවා කියලා දේශනා කළේ.
ඒවගේ පින්වත්නි මේ අපි කතා කරගෙන ආවේ දැන් මේ වගේ ගති නිමිති යම් කිසි කෙනෙකුට පහළ වුණොත් ඒ ගති නිමිති සමහර වෙලාවල් වල උපක්‍රම සීලීව වෙනස් කරන්න පුළුවන්. දැන් බලන්න එක තැනක තියෙනවා පග්ගුණ ස්වාමීන් වහන්සේ අංගුත්තර නිකායේ තියෙන සූත්‍ර දේශනාව පග්ගුණ සූත්‍රය. දවසක් ආනන්ද හාමුදුරුව පිණ්ඩපාතේ වඩිනකොට පග්ගුණ තෙරුන්ගේ කුටි ආසනින් මහා කෙඳිරිලි හඬක් ඇහෙනවා. වේදනාවෙන් කෙඳිරි ගාන ඇහෙනවා. වඩින පිණ්ඩපාතේ ගමන නවත්වලා පග්ගුණ හාමුදුරුවන්ගේ කුටියට කිට්ටු වුණා. බලනකොට පග්ගුණ තෙරුන් වහන්සේ මරණාසන්නව දඟලනවා නැත්තම් කෑ අමාරුවෙන් වේදනාවෙන් ඉන්නවා. අවසාන අවස්ථාවට ඇවිල්ලා ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා සැලකරනවා ස්වාමීනි පග්ගුණ හාමුදුරුව මේ වගේ මහත් වූ වේදනාවකින් කටයුතු කරනවා. ඒ නිසා උන්වහන්සේට පිහිටෙන්න ඕන. තථාගතයන් වහන්සේ වැඩම කළා පින්වත්නි කුටියට පග්ගුණ හාමුදුරුවන්ගේ. පග්ගුණ හාමුදුරුව බොහොම අමාරුවෙන් තථාගතයන් වහන්සේ දැකලා නැගිටින්න හදනකොට වැළැක්වුවා. පග්ගුණ ඔබට අපහසුයි අමාරුයි ඔබ ඔය විදිහට ඉන්න. භාග්‍යවතුන් වහන්සේ පග්ගුණ තෙරුන් වහන්සේගෙන් අහනවා පග්ගුණ ඔබ පැවිදි වෙච්ච දවසේ පටන් මේ ශාසනික ප්‍රතිපදාවේ ඔබ සීලයට හානියක් කරගත්තද? ඔබ රක්නා සීලයට හානියක් කරගත්තද? සිල් බිඳගත්තද? පග්ගුණ හාමුදුරුව කෙනා ස්වාමීනි මා දැනුවත්ව කිසි ලෙසකින්වත් මගේ සීලයට මා බාධාවක් කරගත්තේ නැහැ. පග්ගුණ ඔබ ඔබේ සීලයට බාධාවක් කරගත්තේ නැත්නම් ඔබට කනගාටු වෙන්න දෙයක් නැහැ. ඔබට දුක් වෙන්න දෙයක් නැහැ. ඔබ මෙනෙහි කරන්න ඔබ සීලය බිඳගත් කෙනෙක් නෙවෙයි කියලා සිහි කරන්නට කියලා අවවාද කරලා තථාගතයන් වහන්සේ කුටියට වැඩම කළා. ස්වල්ප වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ ළඟට ආපහු ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා කියනවා ස්වාමීනි පග්ගුණ හාමුදුරුවෝ අපවත් වුණා. අවසන් ගමන් ගියා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ මතක් කරනවා ආනන්ද පග්ගුණ කලයුත්ත කළා. කතකිච්චයි. ඒ කියන්නේ උතුම් අරහත් ඵලයේ පිහිටපු කෙනෙක්. ඒ නිසා උන්වහන්සේගේ පිරිනිවන්